ඇත්තටම වත්මන් රජයේ ප්‍රතිපත්ති තම ලැජ්ජ සහගතයි යහපාලන රජය විසින් හම්බන්තොට වරාය නරක විකුණන්න හදපු වෙලාවේ ඒ උද්ඝෝෂණ කරලා මහා විශාල ව්‍යාපාරයක් ගෙලලා ඊට එරෙහිව කටයුතු කරපු මිනිස්සු අමාත්‍ය හිටපු ඒ පාදේශීය මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමහරක් සංවිධානවල අය අද ඒ කට්ටිය කැබිනට් අමාත්‍යවරු වෙලාද අද ඒ කට්ටිය තමයි වරාය ඇමතිවරු වෙලා සමහරක් අමාත්‍යංශවලට බාරව ඉන්න අද ඒ කට්ටිය ලැජ්ජ නැතුව ඉන්දියන් සමාගම් වලට සමාගමට මේව විකුණන්නේ යන එක ඉතාම නරක තත්ත්වයක් විශේෂයෙන්ම අපි කියන්න කැමති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බලය දෙන්නේ MCC එපා කියලා වරාය විකුණන්න එපා කියලා එහෙම නැත්නම් ලංකාවේ පෝප් සිටි එක සම්බන්ධව නැවත මොකද්ද ගිවිසුම නැවත අලුත් කරනවා කියලා එතුමා පැහැදිලිව කියලා මේ හම්බන්තොට වරාය නැවත ගන්නවා කියලා එතුමා කියලා ඉන්නේ ඒ කියලා මිනිස්සු අතරට කිව්වා පත් වෙලා පැය කීපයක් ඇතුළත මම හම්බන්තොට වරාය නැවත ලංකාව රජයට ගන්නවා කියලා අද ඇතිලා තියෙන තත්ත්වය මොකද්ද අපට හම්බන්තොට වරාය නැතත් කමක් නැහැ අඩුම ගන්න නැගිරේ ජටිය තියෙනවා නැගින්න ජටිය ආරක්ෂා වෙනවා අද නැගින ජටිය අතිකරන් හදනවා ඇත්තටම වරාය සේවක සංගමයේ කියනවා දේශීය ව්‍යාපාරිකයින්ට මේක පවත්වා ගන්න පුළුවන් අපට වරායට මේක පවත්වා ගන්න පුළුවන් නැගින ජටියේ ඒ මෙහුම් කටයුතු ආරම්භ කරාන් පස්සේ අපට මෙන්න මෙච්චර මිලියන මේ මුදල් මිලියන ගාණක් අපට උපයන්න පුළුවන් ඒ නිසා මේක අන්සතු කාන්න එපා රටක මේ ජාතික ධනෙ එකතු කරන්න පුළුවන් තැන ඒ වගේ මේක අපේ මරම ස්ථානයක් අපේ හાર્ඩ් එක මේක විකුණන්න එපා කියන ඉල්ලීමයි කරන්නේ ඇත්තටම රෝහිත අබේ ගුණවර්ධන වගේ හයක් හතරක් දන්නේ නැති මිනිස්සු අමාත්‍ය ධූරේ පිහිටවලා ඕන් නරහා කරන්නේ මෙන්න මේ මේ වගේ පාදට මේ වගේ වැඩ ඉතින් හරි ලේසි රෝහිතලා වගේ මිනිස්සු පාවිච්චියට ගත්තාම ලේසියෙන් මේ වගේ දේවල් කරගෙන යන්න පුළුවන් ඒ නිසා අද පෝර්ට් සිටි එක දේශීය ව්‍යාපාරිකයන්ට දෙන්න කතා කරනවා ආයෝජන අවස්ථා ඉතින් අපි කියන පෝර්ට් සිටි එක දේශීය ව්‍යාපාරිකයන්ට ආයෝජන අවස්ථා දෙන්න ඉස්සෙල්ලා අපර දෙන්න කො නැගින ජැටියට දේශීය ව්‍යාපාරිකයන්ට ආයෝජන කරන්න ඉන්දියන් සමාගමකට නොදී ඉතින් මේක ඉතාමත්ම නරක තත්ත්වයක් ඉන්දියන් සමාගමට දීම සම්බන්ධව අතිවිය හැකි ලංකාවේ නාවික ඒ වගේම යුද මේ නාවික යුදමය තත්ත්වයන් අවස්ථාවේදී අපේ රටකට මුහුණ දිය හැකි තත්ත්වය ඉතාම නරක තත්ත්වයක් ගුවන්මය තත්ත්වය ඇති වුණොත් ගුවන් යුදමය අවස්ථාවකදී වරාය කියන්නේ අපට වැදගත් මරම ස්ථානයක් ඒ වගේම අපේ එයාපෝට් කියන්නේ මරම ස්ථානයක් රටක ඒ සම්පත් විකුණනහම රටක අම්මා තාත්තා විකුණනවා වගේ තමයි කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නිසා මේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමටයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සිහසුනේ වාඩි කරේ මේ රටේ මිනිස්සු. අපි හිතනවා දේශීයත්වය කියන්නේ මේ රටේ දේ 145ද 149ද මෙහෙම කෑලි කෑලි වලට කඩ කඩ විකුණන්නේ නැතුව ඒ දේශීයත්වයේ වෙනුවෙන් එතුමා පෙනී සිටී කියලා බලාපොරොත්තු වෙනවා. වරාය වෘත්තීය අරගලයන් වලට අපි සහය දුන්නා ගිය මේ මේ මහමැතිවරණේ වෙලාවේදී අපි උද්ඝෝෂණ වලට ගියා අපි පිකට් වලට ගියා සහ උපවාස වලට වාඩුණා අපි ඉදිරියට වරාය සේවකයොත් එක්ක මේ රටේ සියලුම සබුද්ධික ජනතාව අවදි කරලා මහා නායක ආන්දෝලන වහන්සේලා ඇතුළු ආගමික නායකයන් දැනුවත් කරලා අපි මේ වරාය විකිණීමට එරෙහිව දිගින් දිගටම කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය